This is Other Than Enough, and you are watching Midday News. ஐபவுன் மெக்கு சிட்டினே ஜாத்தியந்தர பிரமிதியன் பிரவுத்தி வார்த்தாக்கர்ன தேசிய சன்னாமே அததிரன சமகின் மமலாகிரு ஜாயபாரதன பிரதமே நவதானே புவாத் ஷீருஷ் பாரவேதட. வளத்பாலினு சந்தியகன தீரணையாக் கண்ணு பிரதிவரண கொமிசம் அதரஸ்வே. வளத்பால் அமாத்திவரையா விதேஷு கதவீம பிலிபது பார்லிமேன் தூட்ட பிரஷ்னயா. LOCS தமாட துரக்கத்தன எமத்தும் நுகத்தே ஏய் மட்டகத்தனம் எதாம மம பரிக்சன வார்த்தாவ லியல அவசான கர்ணவா. இஜிப்து பிரகாரேன் வியக்கிய சங்க்காவு தேசிய திஸ் பாதக்குவா இகலட. ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா அத பெருவருவே மகனுவர ஸ்ரீ தலதா மாளிகாவேத பபின ஆசீர்வாத லபாகத்தா. அது பிறவருவே மகனுவர ஸ்ரீ தலதா மாளிகாவ வெத பெமினி ஜனாதிபதி மைத்ரிபால சிறிசேன மகதா தலதா வஹன்சே வெந்தபுதா ஆசீர்வாத லபா கனு லெபுவா. මේ අතර ප්‍රතිසංස්කරණය කර සංරක්ෂිත කරනු ලැබූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිල නිවස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රියේ විවෘත කරනු ලැබුවා. ඉන් අනතුරුව එහි පැවති සර්වරාත්‍රික පිරිත් දේශනය සඳහාද ජනාධිපතිවරයා එක් වුණා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අද රැස්වීමට නියමිතව තිබෙනවා. කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රේම මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිතයි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අදාළ සීමා නිර්ණය ගැසට් නිවේදනයේ ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් පසුගියදා අධිකරණ නියෝගයක් ලබා දෙනු ලැබුවා. එම නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට හැකියාවක් පවතින්නේද නැද්ද යන්න පිළිබඳව අද දිනේ කොමිසම රැස්වී අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. මෙතර පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඊයේ පස්වරුවේ පැවති පක්ෂනායක රැස්වීමද එකඟතාවයකින් තොරව අවසන් වී ඇති බවයි වාර්තා වන්නේ. කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ පක්ෂනායක රැස්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්ව සිටියා. ඊට අමතරව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සහ නීතිපතිවරයාද මෙම සාකච්ඡාව සඳහා සහභාගී වී තිබෙනවා. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අටවන දිනය හදයි. අද දිනේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා විදේශ කටයුතු හා සංවර්ධන කාර්යයන් පිළිබඳව අමාත්‍යංශවලට අදාළ වැය ශීර්ෂ විවාදයට ගැනෙනවා. අද දිනේ පාර්ලිමේන්තුවේ තොරතුරු ගෙනෙන අද දිනන පාර්ලිමේන්තු වාර්තාකරු හසිත විජේවර්ධන. 2018 වර්ෂයේ සඳහා වන අයවැය විසල්සේ පනත් කෙටුපතේ කාරක සභා අවස්ථාවේ වැය ශීර්ෂ විවාදය අද අටවන දිනටත් පාර්ලිමේන්තුවේදී ආරම්භ කරනවා. වාර්ෂික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයෙන් අනතුරුව ස්ථාවර නියෝග 23 දෙක යැපේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා අද ආණ්ඩු පක්ෂයෙන් ප්‍රශ්නයක් එන්න කර සිටියා. ඒ පළාත් පාලන කටයුතු භාර ෆයිසල් මුස්තාෆා අමාත්‍යවරයා මේ දිනවල විදේශ කතවී තිබෙන්නේ කුමන අරමුණක් වෙනුවෙන්ද යන්නයි. ඊට පිළිතුරු ලබා දෙමින් සභා නායක ලක්ෂ්මන් කිරියල්ල මහතා සඳහන් කරේ අයවැය විවාදයේ පැවැත්වෙන සමයේ අමාත්‍යවරුන්ට විදේශ ගමන් සීමා කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ඉල්ලීමක් කර තිබෙන බවත් ඇතැම් අමාත්‍යවරු මෙම ඉල්ලීම නොසලකා හැර ඇති බව මෙවැනි සිදුවීම් ඔස්සේ දක්නට ලැබෙන බවත් සභා නායකවරයා සඳහන් කළා. සීමානිර්ණ සංශෝධන වලට සම්බන්ධයක් නොමැති පළාත් පාලන ආයතන 93 මැතිවරණය කඩිනමින් පැවැත්වීමට පියවර ගත යුතු බව පිවිතුරු හෙළරුමේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතා පවසනවා. අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති ජනහමුවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
පුංචි ඡන්දේ උසාවියේ නඩු වලින්වත් මේ ඡන්දේ නතර කරන්න බෑ. අපි කොමිසමට මේ මාධ්‍ය හරහා කියනවා 2015 අගෝස්තු මාසේ රවි ජයලත් කමිටුව සීමා නිර්මාණයක් ඉදිරිපත් කළා. ඒක වැරදි කියලා අවුරුදු 2 මාරක් තිස්සේ අශෝක පීරිස් කමිටුව අභියාචනා සලකා බලලා අර සීමා නිර්ණය කරපු දේවල් සංශෝධනය කරලා ගැසට් කරා. අභියාචනාධිකරණය අත්හිටුවලා තියෙන්නේ අර සංශෝධනය කරපු ගැසට් එක. එහෙමනම් ඔරිජිනල් ගැසට් එක තාම වළංගුයි. එහෙමනම් මැතිවරණ කොමිසමට දැන් පුළුවන් අර පළවෙනි 2015 අගෝස්තු ගැසට් එකේ තියෙන සීමා නිර්ණයන් අනුව මැතිවරණ තියන්න. කිසිම බාධාවක් නැහැ. දෙවෙනි විකල්පේ ආයතන 93ක් තියෙනවා. කිසිම සංශෝධනයකට භාජනය නොවුණු ඒ ආයතන 93 සීමා නිර්ණය වෙනස් වෙලා නැහැ. ඒ නිසා ඒවැය මැතිවරණේ පවත්වන්න නීතියෙන් බාධාවක් නැහැ. ඡන්ද නැතුව ජනතාව නොයුතිල්ලෙන් සිටින්නේ. ඒ නිසා මැතිවරණ කොමිසමට වගකීමක් තියෙනවා. මේ ආයතන 93 හරි වහාම මැතිවරණය හෙට අනිද්දාම ගැසට් කරන්න. එහෙම නැතුව ජනතාවගේ මේ ආණ්ඩුවට එරෙහිව හිතේ කැකෑරෙන කේන්තිය කලකිරීම ප්‍රකාශයට පත් කරගන්න ඡන්දයක් නොදී හිටියොත් උතුරේ දකුණේ තරුණයෝ නැවත ආයුධ අතට ගන්නවා සිකුරුයි. ඒකේ වගකීම ඡන්ද කල් දාන්න දායක වන සියලුම දෙනා බාරගත යුතුයි කියලා අපි ආණ්ඩුවට කියනවා. පළාත් පාලන මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට සියලු පාර්ශ්ව උනන්දු වී කටයුතු කළ යුතු බව නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා පවසනවා. රත්නපුර ගොඩකවෙල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා. අපි කියන්නේ ඡන්දය ඉක්මනට පවත්වන්න ඕනෑම ක්‍රමයක් යටතේ. දැනට අලුත් ක්‍රමයක් අපි හැදුවේ කොට්ටාසිකට මන්ත්‍රීවරේ කාන්තා නියෝජනය වැඩි කරන්න කියලා. නමුත් කීප දෙනෙක් මේ උසාවි ගිහිල්ලා තියෙන්නේ මේ ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා කරන්නද කියන එක අපිට නම් ලොකු ගැටලුවක්. කොයිම මැතිවරණ ක්‍රමයක්වත් 100% සාර්ථක මැතිවරණ ක්‍රම නැහැ. නමුත් අඩුපාඩු අපිට ක්‍රමක්‍රමයෙන් නිවැරදි කරගන්න පුළුවන්. ඉතින් මේ අවස්ථා මගහරින්න කවුරු හරි වැඩ කරනවා නම් ඒක මහා අපරාධය. එම නිසා අපි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ මැතිවරණයේ පැවැත්වීම සඳහා හැමෝම උනන්දුවෙන් වැඩ කරන්න අපි සූදානම් ඕන වෙලාවක මේ මැතිවරණයට මූණ දෙන්න. මෙතර ජනතා විමුක්ති පෙරමුණ පළාත් පාලන ඡන්දයේ කල් දැමීමට එරෙහිව ඊයේ අකුරැස්ස නගරයේදී විරෝධතාවක් පැවැත්වුවා. පළාත් පාලන ඡන්දය කල් දැමීමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ මගින් සංවිධානය කළ විරෝධතාවක් ඊයේ පස්වරුවේ අකුරැස්ස නගරයේදී පැවැත්වුණා. විරෝධතාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නැති මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. පළාත් පාලන මැතිවරණයේ කල්යෑම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ වගකිව යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායකින් පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකින් පිරිසක් ඊයේ කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වමින් ඔවුන් මේ බව සඳහන් කළා. මම නීතිඥවරයෙක් විසින් දකින දේ තමයි පැහැදිලිවම පළාත් පාලන සීමා නිර්ණය කොමිෂන් සභාව තමන්ගේ සීමා නිර්ණය කියන ඒ කාරණාවට එහා ගිහිල්ලා නීත්‍යානුකූල තත්ත්වයන්ට පිටින් ගිල්ලක් කරන ක්‍රියාවලියක් නිසා තමයි මේ ප්‍රශ්න උද්ගත වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ ඡන්ද කල් දැමීම සම්බන්ධයෙන් තියෙන පැහැදිලි ලෙස විරුද්ධතාවයක. දැන් ඔය කෑගහන ජනතා විමුක්ති පෙරමුණ කුඩා පක්ෂයක් දිගින් දිගටම කියන කාරණාවක් තමයි මේකේ වැරද්ද මේ එක් පුද්ගලෙ බාරගත යුතු කියලා. නෑ, අපි ඇඟිල්ල දික් කළා කියන අනුර කුමාර දිසානායක සහෝදරයාටත් ඕගොල්ලෝ බාග ගන්න ඕනේ. එදා බහු ආසන සංඛ්‍යාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොතිබිච්ච අවස්ථාවකදී තමන්ගේ පක්ෂීය අවස්ථාවේ සඳහා දිගින් දිගටම බහු ආසන අයින් කරන්න කොට්ටාස ක්‍රමයේ තුලදී අර්බුද තියෙනවා. අපි නැවත පරණ ක්‍රමයට යමු කියලා කකුලෙන් ඇද්දි කවුද? තමන්ගේ හෘද සාක්ෂියට තට්ටු කරලා බලන්න. ඒක කරේ ඕගොල්ලෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කීප දෙනෙක්ව අතරමං කරන තැනක තවත් මේ ත්‍රිවිල් පක්ෂ කීපයක් තියෙනවා. අපිට දුක, මහින්ද රාජපක්ෂ මහත්තයාවත් නොමග යවනෝ මේ ත්‍රිවිල් පක්ෂ කීපයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටියට අපි ඉල්ලන්නේ අත ලකුණේ. මේ වන විට එක්සත් ජාතික පක්ෂයත් පොදුජන පෙරමුණත් කියන පක්ෂ දෙකේම ඉන්න මංකොල්ලකාරය හොරු කියන එක මේ රටේ මිනිස්සු දැන් තීන්දුව කළා හමාරයි. ඒකබද විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඊයේ පස්වරුවේ පැවැත්තුණා. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බවට පළවන වාර්තා සම්බන්ධයෙන් එහිදී වැඩි වශයෙන් සාකච්ඡා වූ බවයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යර අදහස් දක්වමින් එහි නියෝජිතයින් සඳහන් කළේ.
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡාවක් කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදී ඒ පස්වරුවේ පැවැත්ුණා. පැහැහතරකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවෙන් පසුව හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙක් මාධ්‍යට අදහස් පළ කළා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව සිරගත කිරීමට මේ දේශද්‍රෝහි ආණ්ඩුව තීරණය කළා තිබෙනවා. ඒ තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා දැන් සූදානම් කරලා තිබෙනවා. එතුමාව අත්අඩංගුවට ගැනීමත් සමග ඒ ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව ඇති කළ යුතු තත්ත්වය පිළිබඳව අද විශාල වශයෙන් සාකච්ඡා කළා. ඒ වගේම පළාත් පාලන මැතිවරණය නැවත වතාවත් කල් දාලා තියෙනවා. ඒ පළාත් පාලන මැතිවරණ ආයතන 93ක පමණක් පවත්වන සූදානමක් තියෙන බවත් අපට දැනගන්න ලැබිලා තිබෙනවා. ඒ කරුණු ගැනත් අපි අද සාකච්ඡා කළා. ගෝඨාභය රාජපක්ෂ මහත්තුමා නෙවෙයි අපේ අම්මා තාත්තා වුණත් නීතියක් කඩ කරලා තියෙනවා නම් ඔවුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කිරීමද අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ඉතා පැහැදිලිව ගෝඨාභය රාජපක්ෂ මහතා මේ ආණ්ඩුවට තර්ජනයක් වීමත් හේතුවෙන් ඔහු අත්අඩංගුවට අරගෙන දුර්වල කිරීමට උත්සාහයක් දරනවා නම් ඒට එරෙහිව සමස්ත ජාතියම නැගී සිටිය යුතුයි. යුක්ති අගය කරන එක්සත් ජාතික පාක්ෂිකයෙක් ඉන්නවා නම් ආණ්ඩු පාක්ෂික කෙනෙක් ඔවුනුත් මේ සටනට එකතු විය යුතුයි කියන ස්ථාවරයට අපි ආවා. යෝජනා කරනවා අපි එකතු වෙලා ඒකට යමු කියලා. ඒ අතරම මේ නඩු නිමිතිත් එනවා. පාර්ලිමේන්තු කණ්ඩායම තමයි තීන්දුව කරන්නේ. එයාලා තීන්දුවක් ගත්තම මම ගන්නවා. මාව දේශපාලනයට ගෙනාවෙත් මෙයාලා එක්ක අහුවෙලානේ. ඉතින් ඒකින්ද මම එයාලට බාර දුන්න මේක තීන්දුවක් අරගෙන කොමිටියක් පත් කරලා තියෙනවා. ඒ කොමිටිය රැස් වෙලා ඕන තීන්දුවක් ගන්න මට ප්‍රශ්නයක් නැහැ. ඕන තීන්දුවකට මම සූදානම්. ඒකාබද්ධ විපක්ෂ ඉදිරිපත් කරන කොන්දේසි කිසිවක් ජනතාව වෙනුවෙන් සිදු කරනු ලබන ඉල්ලීම් නොවන බව පූජ්‍ය ධමරාමිල හිමියන් පවසනවා. ඊ මාතර පැවති ජනහමුවක් අමතමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළා. දැන් අපිට පේනවා මාධ්‍ය වාර්තා කරනවා මහින්ද රාජපක්ෂ මහත්තයාගේ ඒකාබද්ධ කල්ලිය කොන්දේසි දානවා සාකච්ඡාවට. ඒ කොන්දේසි අතර තියෙන්නේ මොනවද? මට එක්ක අගමැතිකම දෙන්න ඕනේ, එක්ක පක්ෂයේ සභාපතිකම දෙන්න ඕනේ, එක්ක විපක්ෂ නායකකම දෙන්න ඕනේ. මේ තුනම රටට වැඩක් නෑ. රටේ මහජනය වෙනුවෙන් ඉල්ලන කොන්දේසි තුනක්ද මේ ඉල්ලන්නේ? නෑ. තමන්ට බලයට එන කෙටි මාවත හා ෂෝට්කට් එක පාද ගැනීම සඳහා තමයි යාමේ එයාගේ දාම්පෙත එලන්නේ. ඒ නිසා තමයි ජනවාරියට අපි ෂොට් එක දීලා ගෙදර යව්වේ. තවමත් පුනරුත්ථාපනය වෙලා නෑ. ඒ නිසා කල් ගන්නෙ නැතුව හරියට කෙලින් ජාතික අභිලාෂයන් එක කෙලින් ඉට ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අර්ජුන් ඇලෝෂියස් තමන්ට දුරකථන ඇමතුම් ලබා දුන්නේ නම් එදිනම කෝප් කමිටු පරීක්ෂණ වාර්තාවලිය අවසන් කරන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නේති මහතා පවසනවා. බාතර අකුරැස්ස ප්‍රදේශයේදී පැවති දිරිය පුරවැසි දිසා සමුළු අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. ලියලා අවසන් කරනවා ඇලෝසියස් පරාජය.
වගේ ඥාති සම්බන්ධකම් කියන්නේ නැහැ. අවධානය වේදස් පොතක් විතර. ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයේ මුස්ලිම් දේවස්ථානයකට සන්නද්ධ කණ්ඩායමක් විසින් එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 235 දෙනෙකු මිය ගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලැබුවා. ප්‍රහාරයෙන් බියගිය පිරිස වෙනුවෙන් දින තුනක ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් කිරීමට ඊජිප්තු ජනාධිපති අබ්දුල් ෆටා අල් සීසී කටයුතු කර තිබෙනවා. සිනායි අර්ධද්වීපයේ උතුරු ප්‍රදේශයේ අල් රවුඩා ගම්මානයේ පිහිටි පල්ලියක් සන්නද්ධ කණ්ඩායම් විසින් එල්ල කළ මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති බව සඳහන්. සූෆි ඉස්ලාමීය නිකායට අයත් බැතිමතුන් අතර ජනප්‍රිය මුස්ලිම් පල්ලියේ සිකුරාදා දේව මෙහෙය සඳහා සහභාගී වී සිටි බැතිමතුන් පිරිසක් ඉලක්ක කරගෙනයි මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ. පල්ලියට කඩාවැදුණු තුවක්කුරගත් සන්නද්ධ කණ්ඩායම විසින් බෝම්බයක් පුපුරවා හැර ඇති අතර අනතුරුව දිවි බේරා ගැනීමට පලා ගිය බැතිමතුන් ඉලක්ක කර සටන්කාමින් විසින් වෙඩි ප්‍රහාරද එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ. මියගිය පිරිස අතර හමුදා සමාජිකයන් මෙන්ම සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් සිටින අතර පුරුෂයින් කාන්තාවන් සහ ළමුන්ද ඒ අතරවනවා. ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකුත් බාරගෙන නැහැ. ප්‍රහාරයෙන් අනතුරුව ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක්ද කැඳ වූ ඊජිප්තු ජනාධිපතිවරයා මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව දැවැන්ත ප්‍රතිචාරයක් දක්වන බවට ප්‍රතිඥා දී තිබුණා. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දිය කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනයාදයි. මෙවන විට සිය පළමුවෙනිම ක්‍රීඩා කරන ඉන්දිය කණ්ඩායම මීට මොහොතකට පෙර කඩුලු එකක් දැවී ලකුණු 114ක් රැස් කරගෙන සිටිනවා. කාසිය වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 205ක් පමණයි. එහිදී දිමුත් කරුණාරත්න සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 62ක සමදතාවක් ගොඩනැගූ අතර දිමුත් ලකුණු 51කට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ඊයේ ජාත්‍යන්තර ටෙස්ට් ලකුණු 3000 සීමාව පසු කරමින් සුවිශේෂී කඩීමක් පසු කර යාමට සමත් වීම විශේෂත්වයක් වන අතර ඔහු දැවී ගියේ ලකුණු 57කටයි. පන්දයමේදී රවිචන්ද්‍ර අශ්වින් ලකුණු 67කට කඩුලු 4ක් සහ ඉශාන්ත් ශර්මා ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත්තා. ඊයේ තරගේ නතර කරන විට සිය පළමුවෙනිම සඳහා පන්දුවට පහර දෙන ඉන්දිය කණ්ඩායමේ කඩුල්ලක් දැවී ලකුණු 11ක් රැස් කරගෙන සිටියා. ඉන්දිය ඉනිමේ දෙවැනි දිනේ වූ අද දිනේදී වේගවත් ආරම්භයක් ලබාගත් මුරලි විජේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ 16 වෙනි අර්ධශතකය වාර්තා කිරීමට සමත් වුණා. අද දින මධ්‍යාහන පත් විකාශ වෙනිමාවට පත් වන දවසේ උණුසුම් පත් එසනින් දන ගැනීමට බකල යුත්තේ ඔබගේ ජංගම දුරකථනය භාවිත කර තිරේ දිස්වන ආකාරයෙන් අද දින SMS එලට් සේවාව සක්‍රිය කර ගැනීමයි. වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන් අපගේ වෙබ් අඩවියට www.adadirana.lk. Other Derna 24/7.